අදත් ගීක්ෂකට ල හැම අයිබෝන් කියල පිළිගන්න. ඉතින් ඔයාලා මීට කලින් කොහෙදයක දැකලා තියෙනවද මෙන්න මේ වගේ රූපයක්. මේකට අපි කියනවා QR කෝඩ් එකක් කියලා. ඒ කියන්නේ quick response code එකක් කියලා. අද අපි කතා කරන්න යන්නේ QR කෝඩ් ගැන. ඉතින් අපි මේ ඔන්ලයින් ඉන්න ලෝකේ ගොඩක් ලේසි. මොකද හැම දෙයක්ම ලින්ක් වෙලා තියෙනවා. අපිට ලින්ක් එකක් ක්ලික් කරලා තවත් වීඩියෝ එකකට යන්න පුළුවන්. අපිට ලින්ක් එකක් ක්ලික් කරලා යාළුවෙක්ගේ ප්‍රොෆයිල් එකක් බලන්න පුළුවන්. අපිට ලින්ක් එකක් ක්ලික් කරලා වීඩියෝ එකක් බලන්න, ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරන්න මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. ඉතින් මුකුත් මතක තියන් ඉන්න ඕනේ නැහැ. ලින්ක් එකකින් හැම දෙයක්ම කරන්න පුළුවන්. ඉතින් අන්න ඔය තියරියම මේ රියල් වර්ල්ඩ් එකට, අපි මේ ජීවත් වෙන ලෝකෙට දාන්න පුළුවන් නම් අන්න ඒක කරන්න තමයි මේ QR කෝඩ් අපිට උදව් කරන්නේ. ඉතින් උදාහරණයක් විදිහට මේ ලෝකේ තියෙන දේවල් ක්ලිකබල් නැහැ. අපිට ක්ලික් කරලා කරගන්න බෑ. ඒ කියන්නේ අපි පාර යනකොට ඔන්න දන්නවා අපි හොඳ කඩයක් දකිනවා. මේ කඩේ තියෙනවා ඒ කඩේ වෙබ්සයිට් එක බෝඩ් එකක ගහලා. ඉතින් අපි ඒ වෙබ්සයිට් එකට යන්න නම් ෆෝන් එක අරන් වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා ඒකේ වෙබ් ඇඩ්‍රස් එක ටයිප් කරලා එන්ටර් කරලා වෙබ්සයිට් එකට යන්න වෙනවා. ඉතින් අපිට ක්ලික් කරලා වගේ විදිහට මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන් නම් ඒක අපිට ගොඩක් වාසි. ඉතින් ඔන්න ඔය දේවල් ටික කරගන්න තමයි අපිට මේ QR කෝඩ් එක උදව් කරන්නේ. ඉතින් QR කෝඩ් එක ගත්තම මෙන්න මේ විදිහ රූපයක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් පුංචි පුංචි කොටු ගොඩාක් එකතු වෙලා තමයි මේ QR කෝඩ් එකක් හැදිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ ඩේටා අපි සාමාන්‍ය ඩේටා ස්ටෝ කරන්නේ අපේ pen drive එක, අපේ hard disk එකේ, floppy disk එකේ, CD එකේනේ. visually ඩේටා ස්ටෝ කරන්න පුළුවන් විදිහක් තමයි මේ QR කෝඩ් එකක් කියන්නේ. ඒ කියන්නේ මේක ඇතුලේ මොනවා හරි ඩේටා ස්ටෝ වෙලා තියෙනවා. ඉතින් මේ ස්ටෝ වෙලා තියෙන ඩේටා රීඩ් කරන්නත් පුළුවන් වෙන්න බෑ. ඉතින් මේ QR කෝඩ් එක ස්ටෝ වෙලා තියෙන ඩේටා රීඩ් කරන්න තමයි අපිට මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් වාගේ ෆෝන් එක මොකක් වුණත්, Android, iPhone මොකක් වුණත් පොඩ්ඩක් Play Store එකේ හරි App Store එකේ හරි සර්ච් කරලා බලන්න QR කෝඩ් කියලා. එතකොට ඔයාලට QR කෝඩ් වල තියෙන ඩේටා රීඩ් කරන්න පුළුවන් apps ගොඩාක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ගොඩක් ඒවා free. ඉතින් ඔයා එකක් download කරගෙන ඔයාට පුළුවන් QR කෝඩ් එකක් රීඩ් කරන්න. ඉතින් ඔයාගේ ඔයාගව තියෙන ගැජට්ස් එහෙම නැත්නම් මොනහරි ප්‍රොඩක්ට්ස් වල බොක්සස් වල බලන්න මේ QR කෝඩ් එකක් අනිවාර්ය තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට කියනවා ඔයා පොඩ්ඩක් QR කෝඩ් එක ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා QR කෝඩ් එකකට ස්කෑන් කරලා බලන්න ඒකේ තියෙන ඩේටා මොනවද කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ ඩේටා වල වෙබ් ඇඩ්‍රස් එකක්, ෆෝන් නම්බර් එකක් සහ වීඩියෝස් මේ වගේ ගොඩක් දේවල් ස්ටෝ කරලා තියාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට ඒක ගොඩක් වටිනවා. දැන් අපි බලමු පොඩ්ඩක් මේකේ භාවිතා වෙන අවස්ථා කොහොමද කියලා. ඉතින් අර මම කලින් කිව්වා වගේ ඔයාට පුළුවන් අපි පාර යනකොට ඔයාගේ කඩේ ඉස්සරහා ඔයාගේ මොන හරි ප්‍රොඩක්ට් එකක් දුන්නා නම් ඒක ඉස්සරහා ලොකුවට QR කෝඩ් එකක් දාලා තියන්න. ඉතින් අපේ කට්ටිය ආසාවටත් එක්ක පොඩ්ඩක් QR කෝඩ් එක ස්කෑන් කරලා බලයි මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් ලේසියෙන් ඔයාගේ වෙබ්සයිට් එකට සෙනඟ මේකෙන් ගෙන්න ගන්න. ඊළඟට ඔයාට ෆෝන් නම්බර් එක, ඊළඟට ඔයාගේ ඇඩ්‍රස් එක, මේ හැම දෙයක්ම වගේ දාන්න පුළුවන්. ඊළඟට තමයි අපි ප්‍රොඩක්ට් විකුණන්න තියෙන අවස්ථාවකදී අපිට පුළුවන් ඒ ප්‍රොඩක්ට් එක එයා ගන්න කලින් අපිට නිකම්ම බලන්න විතරනේ පුළුවන්. ඒ හරියෙන් ප්‍රොඩක්ට් එක හරියෙන් ඔයාට පුළුවන් තියන්න QR කෝඩ් එකක් ස්කෑන් කරාම මේ ප්‍රොඩක්ට් එකේ රිවිව් එකක්, ඒ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන මැනුවල් එක වගේ දේවල් ස්ටෝ කරලා එයාට තමන්ගේ ෆෝන් එකෙන්ම බලා ගන්න පුළුවන්. ඊළඟට මේ ලංකාව කියන්නේ සංචාරක රටක්. ඉතින් ගොඩක් සංචාරකව එනවා. ඉතින් මෙහෙම ආවම එයාට පුළුවන් නම් අපේ සංචාරය කරන තැන්වල විස්තර මේ QR කෝඩ් එකකින් වගේ බලාගන්න ගොඩක් වටිනවා. උදාහරණයක් විදියට සමාධි බුද්ධ ප්‍රතිමාව බලන්න යනවා කවුරු හරි. යනකොට අපිට එතන පොඩි විස්තරයක් තමයි කහපාට චූටි බෝඩ් එකක ගහලා තියෙන්නේ. ඉතින් ඒ ටික ඇත්තරම ප්‍රමාණවත් මදි. ඉතින් අපිට පුළුවන් නම් ඔන්න ඔය කොටුවේ QR කෝඩ් එකක් ගහන්න ඕනම කෙනෙක්ගේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවනේ. අපි ගිහිල්ලා සමාධි බුද්ධ ප්‍රතිමාව ඉස්සරහා QR කෝඩ් එක දෙන්න අපිට පුළුවන්. ඒක ස්කෑන් කරලා පස්සේ මේ බුද්ධ ප්‍රතිමාව ගැන වීඩියෝ එකක්, මේක ඉතිහාසය ගැන, මේක Wikipedia links, මේ හැම දෙයක්ම වීඩියෝස්, ටෙක්ස්ට්, ඉමර්ජ් හැම දෙයක්ම එයාට බලා ගන්න පුළුවන් විදිහට දාන්න. ඉතින් මේකේ වැදගත්කම ඔයාට තේරෙනවා ඇති. ඉතින් ඔයාගේ ෆෑන් pages වලට සෙනඟ ගෙන්න ගන්න, ලයික්ස් ගන්න, මේ වගේ කරන්න පුළුවන් දේවල් ගොඩයි. තවත් විදිහකින් බැලුවොත් අපි හිතමු ඔයාට මොකක් හරි ඉවෙන්ට් එකක් ඔර්ගනයිස් කරලා ටිකට්ස් ගැන නෝටිස් බෝඩ් එක දාලා තිනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ ටිකට් එකට යටින් QR කෝඩ් එකක් දාන්න. මේක ස්කෑන් කරාම ඔන්ලයින් ටිකට් එකක් ඕඩර් වෙන විදිහට, එහෙම නැත්නම් මේක ස්කෑන් කරාම ඔයාට මොනවා හරි ඩිස්කවුන්ට් එකක් වගේ එන්න හදන්න, මේ වගේ ගොඩක් දේවල් වලට අපිට QR කෝඩ් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කාලෙත් එක්ක මේ කළු පාටට තිබ්බ QR කෝඩ් එක වර්ණ වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ කැමරාස්, ෆෝන් වල කැමරාස් වෙනස් වෙනකොට සහ මේ QR කෝඩ් එකේ ඇට්‍රැක්ටිව් ගතිය වැඩි වෙන්නත් එක්ක මේ විදිහට කලර් QR කෝඩ් එන්න පටන් ගත්තා. ඉතින් දැන් මේ වගේ පුංචි පින්තූරයක් දාලා QR කෝඩ් හදනවා. ඉතින් ඔයාට QR කෝඩ් ඕන තැනක බලා ගන්න පුළුවන්. ඉතින් අල්ටිමේට්ලි කියන්න තියෙන්නේ මේ ලෝකේ තියෙන රියල් දේවල් වලට
ක්වික් ලිංක එකක් දෙන්න තමයි මේ QR කෝඩ් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා යම් දෙයක් QR කෝඩ් ගැන ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මොන හරි ඔයත් දන්න දේවල් QR කෝඩ් ගැන තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න යාළුවෝ බලන් ඉන්න ඔයාගේ කමෙන්ට්ස් කියවන්න. ඒ වගේම QR කෝඩ් පාවිච්චි කරලා තව මොනවද කරන්න පුළුවන් කියලාත් අනිවාර්යෙන් ඔයාලට අදහස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම අපි හැමෝටම පුළුවන් අපිට ඕන ඩේටා දාලා QR කෝඩ් අපේම QR කෝඩ් සදා ගන්න. Black colors image QR codes. ඉතින් මේ QR කෝඩ් අපේ වෙබ්සයිට්ස් වල, අපේ විසිටින් කාඩ්ස් වල, අපේ බැනර්ස් වල, අපේ බෝඩ්ස් වල ඕන දෙයක ඩිස්ප්ලේ කරලා අපිට පුළුවන් අපිව තව තවත් ඇඩ්වර්ටයිස් කරන්න. ඉතින් මං හිතනවා අද ඔයාලා QR කෝඩ්ස් ගැන මොනව හරි ඉගෙන ගත්තා. ඉතින් මේක යාළුවෙක් එක්ක දැනගන්න අනිවාර්යෙන් ඔයා ෂෙයා කරයි කියලා හිතනවා. තවත් මේ වගේ ටෙක් වීඩියෝ අපේ ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා Chanuks BRO කියලා සර්ච් කරලා මගේ අනිත් වීඩියෝස් බලන්න. එහෙම නැත්නම් මගේ වෙබ්සයිට් එක යන්නේ chanuksbro.com කියලා. පළේ දෙන subscribe කියන රතු පාට බටන් එක ඔයාලා බලන්න අපේ subscribe කරන්න අපේ අනිත් වීඩියෝස් බලන්න. ඊළඟට මෙන්න දෙන අපේ social media Facebook, Instagram, Twitter, Google Plus ඔක්කොම අපි follow කරන්න, like කරන්න. මොකද ඉක්මනට tech update සිංහලෙන් ඔයාලගාවට ගෙන ගන්න පුළුවන් වෙයි. එහෙනම් අලුත් දැනුමක් තරම්, අලුත් tech reviews තරම්, අලුත් tag එකක් තරම් තවත් geek show එකකින් ඉක්මනට හම්බෙමු.